මල ජ ාහ න්ද ශ්‍රී මලිය ව හවිද්‍යාලයේ ප්‍රාතිමකාශයේ සිසුදරුවන් වෙද, පාසල් උපකන්න ලබාදීමට කටයතුකිරුණ. වෙල්ලස වෙශ්වවිද්‍යාලියය දෙ වන වස්ර අධ්‍යාපනය ලබන සිසු සිසවයන්ගේ ලියෝ සමාජයි මෙම උපකන්න පරි්‍යග කළේ. පිළියන්ල ලියෝ සමාජය මේ සඳහා ූල්‍ය අනු ක්‍රහි ල පාදදුන්න. ළඹබ නලන්තා විද්‍යාලයට වසරානු නවයක් පිරීමනිමිත්තින් නළතාා විද්‍යාලයේ ඉතිහාසිස් සමකින් විද්‍යාලියය නාළන්තා ග්‍රන්ථය එලි තැක්කුණ. විද්‍යාලියසූ නවවන කණ්ඩායමයි, ග්‍රන්ථය එලි තැක්කු වී. නාළන්දා වෙද්‍යලේ ආතිශෂ්‍යයකු වන ග්‍රන්ථ කතුුවර අජිත් කල පත්ති මෙම ග්‍රන්ථය සම්පාතනය කරති බෙනවා. නැගෙන නාඩුකාරය මහචාරය ජයන්තලල්ඩු රත්නසේ කරමහතා මෙහි ප්‍රදහන ආරාථතයාලෙසෙක්කෝ අතර විශේෂ ආරාථතයාලිසසාපාකය වයේ වෛත්‍ය ප්‍රසන්න ගුණ සේද මහතායි. ගඩ පුරාණ විවේකාරාම විහරස්ථානයේ වාර්ශික කටින මහ පූ චොත්සවය විහාරාධිපදිී පූජ මාර්ප සීවල ස්වාමින් වහන්සේගේ අනශසකත්වෙන් පැවැත්වනා. අඩ විසි බුද්ධ පූජාපින්කම් ඇතුළු ආගමක වැඩසර හඩසක් මේට සමකාමේව පැවැත්ව වුණ. කටින පෙරහර වේදි සංචාරය කිරීමෙන් පසු මහා සංගරත්නය උදෙසා ධනය පිළිකැන්වීමද සිදුකිරුණ. හෙනවත ශ්‍රිවේ කාරම පුාණ විහරස්ථානේ කටින මාපුන් ොත්සවේට සමකාපේව, ධර්ම දේශනාමාලාවක් පැවැත්තුරා. ධර්ම දේශ නිස්සිතු කළේ පූච මාතර විජේසිලි ස්වාමින් වහන්සේ. පූච සිර සීවලේ ස්වාමින් වහන්සේගේ අනුශසකත්වෙනුේ මෙම පින්කම පැවැත්තුනේ. අතර මුල්ලේරියාවව දල්ගහවත්ත ශුරී ජනවංචාම විහාරස්ථානේ වාර්ශික කටින මහා පින්කම මෙවරනත් පැවැත්වනා. කටන චීවරේ රගත් පෙර හැර වේදි සංචාරය කිරීමෙන් පසු විහරස්ථානය වෙත පැමිය, විහරාධිපති පූජ්ජ දුම්පරකම සුමනවශ්‍ය සාමීන් වහන්සේ ප්‍රාහන භහා සංකරත්නය මෙම අවස්ථාවට වැඩම කරසිටිය. ජාපනී සවන ලංකාජී විහරස්ථානයේ හතුලෙස්වන කටින පුුණ්ෝත්සවේ, ජපානයේ ප්‍රදහන සංखනායක, පූජ බාණ කල උපෙසස්වාමින්න් වහසේගේ ප්‍රධහනත්වයෙන් පැවැත්වනා. කටින චීවරේ පැහැරින් විහරස්ථානය වෙත වැඩමකරවී ඇතුළු, කටින පුන්න ෝොත්සවේට අදාල සියලු ආගමික වතවත් මෙහිදේසි දුකිරුුණා. පූජ්ජ සපුගසෑයේ දම්මසාරස්වාමින් වහසේ මෙහිදේ ආගමික වතාවත්සි දුකලා. ආනදවිද්‍යලක සඇතිස් අට වන සහ නලඳා විද්‍යලේ අනු නවන ආද කතෘදිනය සමරීම කැන්ඩාවේ ිෂ් කොළම්ඹියයා ප්‍රන්තේති සිදුෙරුුණ. අනද ලන්ද සුලෝහිත ආද සිසු සංකපයි මේ සංගත හඩ කළේ. මෙ උත්සේද හෙද්‍රිටල් ඔල්කටතුමන් ැතුළු ආදේ තතුරුවරන් වෙත පෂ්පහර දක්වීමද සිදුකිෙරුණ. ආනන්ද විද්‍යාලේ වෙනුවෙන් මතමර සිංහ සහ. නළන්දා විද්‍යාලේ වෙනුවෙන් නිශාද උපෙන්ත්‍ර පාස ගමන්මඟ පිළිබඳ විශිෂ්‍ය කතනයක් සිදු කලා.